මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මගේ එක්ස්පීරියන්ස් එකක් ශ්‍රී ලංකා රෙජිස්ටර් පෝස්ට් එකේ පැකේජ් එකක් USA වලට යවපු එකේ මගේ එක්ස්පීරියන්ස් එක තමයි ඔයත් එක්ක ෂෙයා කරගන්නේ. මේ වීඩියෝ එකෙන් කතා කරනවා මගේ පැකේජ් එක කොහොමද eBay එකේ ට්‍රැක් වුනේ සහ සාර්ථකව බය අතර ගියේ කොහොමද කියන එක. හරි. ඉස්සෙල්ලාම කිව්වොත් එහෙම මේක කොමන් ඉෂුව එකක් ගොඩක් අය අතර තියෙන එක ශ්‍රී ලංකා රෙජිස්ටර් පෝස්ට් වලින් එවද්දි පැකේජ් එක හරියට ට්‍රැක් වෙන්නේ නැහැ කියන එක. ගොඩක් අයගේ පැකේජ් ඉන් ට්‍රාන්සිට් එකට විතරයි එන්නේ. මම මේ කතා කරන්නේ රෙජිස්ටර්ඩ් පෝස්ට් එවද්දි ඔයාලා දන්නවා රෙජිස්ටර්ඩ් පෝස්ට් එවද්දි රුපියල් 200ක් වැඩිපුර අපි පේ කරන්න ඕනේ. එතකොට තමයි අපිට ට්‍රැකින් නම්බර් එකක් එක්ක පැකේජ් ට්‍රැකින් නම්බර් එකත් එක්ක අර ඉන්වොයිස් එක හම්බෙන්නේ පෝස්ට් ඔෆිස් එකින්ද නේ කෝල් දන්නවා. මෙතනදී සමහරුන්ගේ ඉන් ට්‍රාන්සිට් ඇවිල්ලා නැතර වෙනවා, සමහරුන්ගේ ඉන් ට්‍රාන්සිට් එන්නේ නැහැ. ඒ සමහර පැකේජ් ඩෙලිවර් වෙනකම්ම හරියට ට්‍රැක් වෙලා ඉවර වෙනවා. ඉතින් මෙතන මම කතා කරන්නේ හරියට ඩෙලිවර් වෙච්ච අවස්ථාවක මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක බෙදාගන්නේ. මේක කොමන් ඉෂුව එක ගොඩක් අයට තියෙන හරියට ඩිලිවර් ප්‍රොසෙස් එකම සිද්ධ වෙන්නේ නැහැ කියන එක. මගේ පැකේජ් එක ඩිලිවර් වුණ විදිය ගැන කිව්වොත් එහෙම මම මෙහෙන් කියන්නේ ලංකාවෙන් ට්‍රිප් කරේ අගෝස්තු 1 වෙනිදා. ඒ වගේම අගෝස්තු මාසේ 27 වෙනිදා පොලිය ට්‍රැක් වෙලා මගේ බය අතර පැකේජ් එක ගිහිල්ලා තිබ්බා. ඒ කියන්නේ ඉන් ට්‍රාන්සිට් උත් නෙවෙයි, ඔයාලා දන්නවා eBay එකේ ඉන් ට්‍රාන්සිට් වලට පස්සේ වෙන්නේ ඩිලිවර්ඩ් කියන ස්ටේටස් එක. ඒ ඩිලිවර්ඩ් කියන ස්ටේටස් එක වෙනකම්ම සම්පූර්ණයෙන් මගේ පැකේජ් එක ට්‍රැක් කියලා තිබ්බ. අපි එකට කියනවා ෆුලි ට්‍රැක් වෙනවා කියන එක. කන්ට්‍රි ට්‍රැක් කියන්නේ ඉන් ට්‍රාන්සිට් එකට විතරක් වෙනවා නම් එහෙම බය අතර ගිහිල්ලා සම්පූර්ණයෙන් පැකේජ් එක ට්‍රැක් කියලා තිබ්බ. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා අගෝස්තු 1 වෙනිදා ඉඳන් අගෝස්තු 27 වෙනිදා කියන්නේ සාමාන්‍ය 4 weeks වගේ තියෙනවා. 4 weeks වලින් ශ්‍රී ලංකා රෙජිස්ටර්ඩ් පෝස්ට් වලින් පැකේජ් එක සම්පූර්ණයෙන් ඒ කියන්නේ බය අතරම ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය කිව්වොත් එහෙම 3 to 4 weeks අතර අනිවාර්යෙන් පැකේජ් එක බය අතර යනවා. මම මේ සර්විස් එකෙන් ඔයාලා යවනවා නම් මෙතනදී ඔයාලා දන්නවා රෙජිස්ටර්ඩ් පෝස්ට් වල අවුල් තියෙන නිසා ඔයාලා ගොඩක් ප්‍රයිවට් කුරියර් සර්විස් වලින් ගොඩක් වැඩි ගණන් වලට පේ කරලා ඔයාලා ඔයාලගේ ෂිප්මන්ට් සිද්ධ කරනවා. එහෙම නැත්නම් ඔයාලට ඕන නම් මේ මම දැන් කියන ශ්‍රී ලංකා රෙජිස්ටර්ඩ් පෝස්ට් ටික ට්‍රයි කරලා බලන්න පුළුවන්. ගාන ගත්තොත් එහෙම සෑහෙන ඒකට වඩා අඩුයි. මම ඉස්සරහට කියන්නම් මේකේ තියෙන වාසි පැත්ත සහ වාසි පැත්ත. හරි. මේ තියෙන්නේ ඔයාලට කර්ස එක පේනවා. මගේ සම්පූර්ණ ඩෙලිවරි ප්‍රොසෙස් එක වුණ ස්ක්‍රීන් ෂොට් එක eBay එකේ මගේ පැකේජ් එක ගියපු එක. මම මෙතන ට්‍රැකින් නම්බර් එක දීලා තියෙනවා ඔයාලට. මෙතනින් යට කොටස වෙන්නේ නැහැ. එතන ට්‍රැකින් නම්බර් ප්‍රොවයිඩඩ් කියලා එන්න ඕනේ. ඒක අගෝස්තු 1 වෙනිදා මම කලින් කිව්ව විදිහට. ඔහොම ඇවිල්ලා මෙතන අගෝස්තු 25 එකක් තියෙනවා, 25 දෙකයි. ඔහොම වෙලා අගෝස්තු 27 වෙනිදා සම්පූර්ණයෙන් බය අතර ගිහිල්ලා තියෙනවා. මෙතන ඇක්සෙප්ටඩ් කියන එක, ඒ කියන්නේ ට්‍රැකින් නම්බර් එක eBay එකෙන් ඇක්සෙප්ට් කරලා තියෙන අගෝස්තු 11. ඊට පස්සේ ඉන් ට්‍රාන්සිට් එකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අවුට් ෆෝර් ඩිලිවරි තියෙනවා අගෝස්තු 27 වෙද්දී. ඒ කියන්නේ අගෝස්තු 1 වෙනිදා ඉඳන් මෙතන නැහැ ප්‍රොවයිඩඩ් කියන එක. ඉතින් ඉඳන් අගෝස්තු 27 වෙනිදා යනකම් අප්‍රොක්සිමේට්ලි 4 weeks වගේ අරගෙන තියෙනවා ෂිප්මන්ට් එක. ඒ වගේම සම්පූර්ණයෙන් මේ වලින් මෙතනින් නතර වෙලා නැහැ, මෙතනින් නතර වෙලා නැහැ. නතර වුණා නතර වෙන්නේ මෙතනින් නතර වෙන්න පුළුවන්. කෙලින්ම මුකුත්ම මේ නැති වෙන්න පුළුවන් සමහර කියලාට. මේ වගේ ඩිලිවර්ඩ් වෙන වස්සක් තියෙනවා. ඉතින් මගේ එක මේ වෙලාවේදී සම්පූර්ණ ඩිලිවර් වෙලා තියෙනවා. ඒ වුණත් මම දැන් ඒ කිව්වේ රෙජිස්ටර්ඩ් පෝස්ට් එවද්දි සම්පූර්ණයෙන් හොඳ පැත්ත. ඒ වගේම හැම දෙයකම හොඳ පැත්ත වගේම අර පැත්තකුත් තියෙනවා. මම මේ කිව්වා වගේ මේ සම්පූර්ණයෙන් ওই විදිහට ලස්සනට ෆුලිය ට්‍රැක් වෙන්නේ නැහැ.
ගොඩක් කිව්වා කලින් කිව්වා වගේ ඉන්ට්‍රාන්සිට් වලින් නතර වෙන්න පුළුවන් සහ මොකක් වත්ම නැති වෙලා නතර වෙන්නත් පුළුවන්. ඒක හින්දා ඔයාලා ඒ වගේ ඒ විදිහට නතර වෙන්නත් පුළුවන්. මෙතනදී මට ඔයාලා ශ්‍රී ලංකා පෝස්ට් වලින් රෙජිස්ටර්ඩ් පෝස්ට් වලින් යනවා නම් මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක ගැන කිව්වොත් එහෙම සමහර විට ෆුලි ට්‍රැක් නොවෙන්න චාන්සියක් තියෙනවා. ඔයාලා දන්නවා ෆුලි ට්‍රැක් නොවුනොත් එහෙම වයස්ලා කේසස් ඕපන් කරලා ඔයාගෙන් රිෆන්ඩ් ගන්න පුළුවන්. ඒක නිසා ඔයාලා සාමාන්‍යයෙන් කොස්ට් එක ඔයාලට රිෆන්ඩ් දෙන්න පුළුවන් ගාණක් තියෙනවනේ. ඒ ගානට වඩා අඩු ඔයාලා රිෆන්ඩ් දෙක දැරිය හැකි ගානක් තියෙන ප්‍රොඩක්ට් එකක් විතරක් ශ්‍රී ලංකා පෝස්ට් වලින් එවන්න. මේ රෙජිස්ටර්ඩ් පෝස්ට් වලින් මේ මොකද බැරි වෙලාවත් ට්‍රැක්කුන් නැත්තම් එහෙම ඔයාට රිෆන්ඩ් දීලා ඒක ඉවර කරගන්න පුළුවන්. බැරි වෙලාවත් ඔයා හිතන්න ඔයා හයියෙන් ප්‍රොඩක්ට් එකක් සෙල් කරනවා කියලා ටිකක් ලොකු ගානක ප්‍රොඩක්ට් එකක්. එහෙම වුණොත් එහෙම බැරි වෙලාවත් ඔයා මෙහෙම රෙජිස්ටර්ඩ් පෝස්ට් එකවල හරිය ට්‍රැක්කුන් නැත්තම් එහෙම බය ඔයාගෙන් ඇත්තටම සමාජයට බයට බැගේජ් එක ඩිලිව වෙන්න වෙලා තියෙන්න පුළුවන්. ඒ වුණත් එවිඩන්ස් එකක් නැහැනේ ඩිලිව වුණා කියන එක. ඒකින්ද සමහර බයස් වෙන්නවා. එයාලා කේසස් ඕපන් කරලා රිෆන් කරනවා. ඒක නිසා ඒක වළක්ව ගන්න හයියෙන් දේව කරද්දී ඔයාලට ප්‍රයිවට් කුරියර් සර්විස් පාවිච්චි ගන්න පුළුවන්. පොඩි ලෝ එන්ඩ් අයිටම්ස් කරද්දී ඔයාලට ගාන අඩු ශ්‍රී ලංකා රෙජිස්ටර්ඩ් පෝස්ට් යූස් කරන්න පුළුවන්. මේ මොකද බැරි වෙලාවත් ට්‍රැක් වුණ නැත්නම් එහෙම ඔයාලට රිෆන්ඩ් එක දැරිය හැකි ගානක එක දෙන්න. ඔය ටික තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. Thank you.